මම සංජයේ මහවත්ත මගෙන් ගට්ට සංවිධානය ස බහපති. අදදවසේදී අප මාධ්‍ය හමුවට සිවිල්ංවිධාහන කීපයක් සහභගවී සිටිනවා. ජනතාව ජීවත් කරවීමේ මධ්‍යස්ථානය අපි මීට කලින් පිහිටවාගත්ත මේ රටේ ජනතාවගේ ප්‍රශ් ගැ නතා කරන්න. එම ලේබලයේ යටතේ තමයි අදවසේදී මාධ්‍ය හමුව අපි කර කරන්නේ. අද මාතිහමක් ැඳවීමට ප්‍රධානතම හේතුව තමයි. ඊයේ පෙරේදා දවස් දෙකේ සිදුව ඉන්දන මිල අඩුවීමත් සමගම ඒ ඉන්දන අඩුවීමේ වාසය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන ආයතන රාශක් දැක්කා. හැබැයි පහුගියදා විශේෂෙන්ටයේ පෙේදා දවස් වලදී. අපේ ජනතාවට වැඩිපුරම බලපාන මේ ඉන්දන මිල අඩුවීමේ වාසය වැඩිපුරුම ලබාදීමට හැකි ආයතනවල යම්කිසි. ලාපයන් ප්‍රකාශයන් ඉතාමත්ම පිල්කුල් සහගත ලෙස වූවා. එක ප්‍රකාශයක්ත්තමයි බස් සංගම් ඊය දවසේදී ප්‍රකාශක්නෙකුත් කලා කිසිම හේතුවක් නිසාවත් මේ ඉන්දනමවිිලා අඩුවීමත් සමගම බස්ගාස්ස අඩි කිරීමේ හැියාවක් නෑ කියලා. ඇත්තටම ජනතාව ජීවත් කරවීමේ මධ්‍යස්ථානය හැඩියට අප ඉතාමත්ම පිළිකුල් සහගත ලෙස එම ප්‍රකාශයන් හෙලාදාකිෙනවා අර බස්ගැමුණු කියලගෙනෙක්කිින්න්නවා ඉට පසේ අන්ජගනල්ලා ඒ බස් සංගම්මල ක්‍රියා කලාපය ඇත්තරම පිල්කුල් සහගතයි. ඒ ලාව මේනට ඒ ජනතාවට යම්කිසි දේක ගාස්සුව කඩුනාානං ඒක වර ප්‍රසාදය නිරන්තවයම ලබාදිය යුතුයි. කොරෝනා කාලත් එක්කම කොරණකාලේදී හැමමෝම නොදන්න රහසක් මේ අවස්සාේද අපිහෙළිකන්නවා. කොරෝණා කාලයට අදාලව බස්ගාස්තු සංශෝධනයේදී ඒ බස්ගාස්තු සංශෝධනය එක් කළේ ආසනගතමයි මගින්ගේ ප්‍රමාණයට. ඒගවේ ගාස්සුට ඇතුළත්වන්නේ ඒ බස්ස එක යන මගීන් ප්‍රමාණය, බස් එක වාඩිවෙලා යනවා කියලා. පකල්පනය කරමින් තමයි බස්ගාස්ුව සංශෝධනය කළේ මේ සසා මැදි අත්වනේ දිලු මුණු ම දිලු මමුුණුගම මන්ද්‍රීවරයා මේ බස්ගාසු වැඩිකරපු අවස්ථාව බසංගම් සතුටු වෙලා තුට්ටු පඳු දෙන්න පවා ඉදිරිපත්වනා කියලා අරංචයක් තියෙනවා. ඒ වගේම මේ ඒ ඒ පක්ෂවලට අදාල බ සංගම් තියෙනවා ඒ සංගම්බල ඕමනාව නිශ්ක කර තමයි ඔහු ඒ වෙලාව තීරයක් ගත්තේ. හැබැයි කරෝුණයි වරවුණ ඩැන්් මගේ ජනතාව හුටරැක්කගේ පවා පටවාගෙනයවා. ඒ වුුණ අට ගාස්වී අඩුවමක් වනේ නෑ. අර ඒ සියට දහයක ගාස්ුව තාමත් ඇ තේවි දියටම තියනවා. ඒනම් ප්‍රතමයම ඒ සියට දහය ගාස්සුව වැඩිවියයුතුයි දැ බස් එක ෆටඩ්බෝඩ්ඩගේ බගස්සක ෆුල් දාගනතයි මනිස්සු අරංගියන්නේ හැබැයි ඒ අරංගයාාට ගාස්ස්වුව හදලා තියන්නේ ආසනකතමගන්ගේ ගාස්ුව තියෙන්නේ. ඒ මනම් පැහැදිවම සියට දහයක් එතනින් අඩුවෙන්න්න ඕනි. ඒවගේම තමයි මේ වෙලාව අපි කියන ඉදන මිල වාර දෙකදී රුපියල් විසිපාහගින් අඩුා. ස රපියල් විපහකින් අඩුනා. එහෙමනං ඒ රුපියල් විසිපහකින් අඩුීමේ වර ප්‍රසාධය සම්පූර්ණ බස්ගාස්ුවෙන් සියයට තුනේසි සියයට පහදක්වා අඩු කිරීමේ හැකි අවතියෙනවා. ඒනන් දැන් අපිට අර කොරෝනා සමයේද ආසනගතමගින්ගෙන් පනවපු ගාස්ුව දැන්වර්තමාන ගාස්ුවෙන් සියයට දයක් පමණයවා ඒ දහයයි මේ සියයට තුනයි එකතු කලාට පස්සේ අවම සියට දහතුනකින් බස්ගාසුව අඩු කරන්න පුළුව. මේ බස්ගාස්තු අඩුකිරීම ෝ වැඩ මේ සංගම්ද මේ බස්ගාස අඩුකිරීම හෝ වැඩිකිරීම කරන්නේ. එතවට මේ ජාතික ගමනාගමට කොමිසම මොකක්ද කරන්නේ. මේකන මේ කොමිසක් පත් කරලා තියෙනවා නීති විරෝධී ආකාරයට මේ බස් සංගම්මලඒක නවදන පිළිගන්නට ලෑස්වෙන්න බාග අපි මගේ ජනතාවට ජනතාව ජීවත් කරීමේ මධ්‍යස්ථාන හටියට කියනවා. ඒවනම් පැහැ දිලිුවම ප්‍රවාහණ අමාත්‍යවට මේ සහදවසේද උත්තරයක් පබාදී යුතුයි. අර හයිවේ මාර්ගවල බස්ගාසු අඩු කලා වගේ අර්ධ සුකෝභෝගී වල අර අර්ධගෙන කැල්ල කපල දෙම වගේ. මේ සාමාන්‍ය ජනතාව වැඩිපුරම සියයට අනුවක් යන මේ බස්රතය ගාස්ුව සියයටට දහතුනක් හෝසියට පහළුවගින් අඩුවිය යුතුමයි. ඒක තමයි නියමාකාර ක්‍රමවේදය. ඒක තමයි මිල සූස්ත්‍රය, ඒනම් මිල සූත්‍රයට අනුව මිල අඩුර කරන්න කටයුතු කරන්න කියලත් බබි. කියනවා ඒවගේ අපි අනතුරළුවන් ගෝනවා එහෙම කඩයුතු කරන්නයක් නං. ඒකේ වන්දී අමාත්‍යවප කරයාට ගන්න වේවි. ඒකේ වගගේ මමාමාත්‍යවරයායට ගන්න වේවි. අර බස්සංව ගම්බල නියෝජිතයන්, ප්‍රතිීක්ෂෂයප කන්න තැන්ට පත්වේවි. මොක ඩිීසල් වැඩිවෙච්චිකම බස් ගැමුණුව විල්ල කරන්න මට්ි ිස්රට විල්ි කකාාවප පත්වනවා අද දවසේසිට බස් ගාසූ වැඩි වුනාාගේලා. එහෙම නම් ඒකේ අඩුවීමේ ප්‍රතිලාබය මේ ගැමුණු මමාත්‍යව වාර්ර ලබාදෙන්න්න බැයිත මේ සාමාන්‍ය ජනතාවට. ඒ සාමාන්‍ය ජනතාවට තියන අයිතිය වෙන තමයි අදා පිසිි සං විාන හටක තුල මේ කතා කරන්නේ. ඒවගේම තමයි තවත් ප්‍රශ්යක් තියෙනවා දැන් පහුගේ දවස්වල හැම මාර්ගයකටම කාපට්ඩ ගෙන ගිය. ලංකාව තියන වාහනවල ප්‍රමාණය බැලුවට පස්සේ එක කිලෝමීට්‍රයකට වාහනයක් හරරිියන විදිට දැන් කාපට්ට්ටික දාලදී. ඒන්නේ දැන් ලංකාව පමන්දන්න දියුණු ද හැබැයි කාපට්ටිකටන ගැල්ලා. හැබැයි. කාපට්ටික වැඩි වුණත් අර මාර්ගවල තියනවා මිලසූත්‍රයක් ජාතික ගමනාගමන කොමිස සභාවෙන් අදීලා දෂ්කර මාර්ගවලට මිසූත්‍රිය කාපට පාරවල් ොත්තාම ඒ විදිහටම ක්‍රියාමක වෙනවා. කලින් දුෂකරයි තමයි හැබයි කාපට් දාල් හැදවට පස්සේ බස්ගාස අඩුුවෙන්න්න ඕනි. මොකද ඒඒඒ අදාල බස්ගාසුවලට නීමික ප්‍රමිති සටහනත් තියෙනවා. ඒ දේතාම සිද්ධ වෙලානෑ බෝ දුෂ්කර ගම්මානවල කාපට්ටට එකක දැන්මට පස්සේ මිලගාසු සංශෝධන වෙලා. ඒ සඳ හාධානය යොම කරන්න කියත් අපි අමාත්‍යතුමාට කියනවා ඒවගේ මමාත්‍යතුමාට අදදවසේදී රතු එලි අපිදල්වනවා ඉතා ඉක්මන්ට් බස්ගාසු අඩු කළේ නැත්තන් සියලුම මගේ ජනතාව පාරට බැහැලලා ඔබ තුමල්ලාගේ ක්‍රියා කලාපයට විරුද්ධව කටයුතු කෙන්නවා ගෙනකත් මේ අවස්ථාවේදී අපි කියන්න ගැමති ස්තුතියි. ඔවු නො ගන්න අයිබුවන් සීර දෙනාටම මම ප්‍රියන්ති තිෙරකරත්ත මඟනරට සංවිධානය ප්‍රධන් ලේකම් අපි ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධහන සියලු දෙනාම මැදිහත් වෙලා මෙරටේ වවිධ ප්‍රශ්න කතාගල් ලතින ඒවට සහන ලබාගෙන තිෙනවා එක එකක් තමා අපි ඉතාමත් සතුටකින් ප්‍රකාශ කරනවා මේ වෙනකොට විදුල්වෙල වැඩිකිරීම අපේ හඬත් සම්පක හකුලාගැනීමට ලක්වෙලා සියම්. ඒක මම හිතන්නේ මේරටේ සිවි සංවිධාන සි ක්‍රියාකාරකින් ඇතුළු ඒ සීලු දෙනා ලබාගත් තාවකාලික ජයග්‍රහණයක් අපි ඒ ස්තතිර ජයග්‍රහණයක් බවට පත්වෙනකම් අපි සටන් කරනවා කිය එක මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනෑ. එතකොට බලසක්ති ඇමතුමාට අපි කියනවා. ඔබතුමාට මේ බිලා අඩු කරන්න බැරි ලයි් බිල ඩිරන්න කතා කරන්න ඔබතුමා ඔබතුමා පාරිසු බෝනස් ගෙවල තින මේ වෙනකොට බතුමාගේ අමාත්‍යන්සේ වැඩි වැඩකරන්න පිරිසට අපි මෙහෙමයි රජේ සේවිකයන්ට ඒ ගව්වට ආකමැතිනෑ හැබැයි ප්‍රධාන වසේ මේ වෙලාවේ ඔබතුමාගේ අමාත්‍යන්සට ඩාවැට ලත් තියන්නේෙ ලාබ නෑ කියමේ ඒ කරන්නේ කොම ති කියනෙ ඔබතුමාගේ ප්‍ර් කරනවා අපි ඒකට ොබතුමා පිතුරන්න ඕොන. ොද හේතුව රටේ සමස්ත ජනතාව වෙනුවෙන් විිතුරු පිල වැඩි කල්ලා ජනතාව පහසුතාවට පත්කරීමට පිඹුරුපත් හද නොබතුමා අනිවාර්යෙන්ම මේ කොටසකට විසරක් මේ වරත් ප්‍රසාදය ලබාග දෙන්න තිීර්ණය කරේ මොනත් කාර්ණා සම්බන්ධ කරගනති කියන එක මේරත් රබතුමා හෙළ කරන්න ඕන. අනිත්්‍යක තමා. ්‍රී lanකාන් යාලාලයින්න එක අපි ඇතරම දැක්කා මේ ඉතාමත් කඩාවෙල්ලති මේ දේ දෂිතම ආයතනයක්ඒ ආයතනය අද මේ වෙනකොට ඒ සේවකයන්ට ලක්ෂ ගණනින් ලක්ස පහක් පඩිගත්ත කෙනාට මාසිකටිට ලක්ස දෙක් බෝනස් එකකත් දීල. සොරි මාස දෙක බෝනස් එකක් එකතු කල්ල තමා දීලතින එතකොට 1 මිලියන් දීල තියෙනවා බෝනස් එක. ඉති මේ වගේ කඩාව ආර්ථිකක් තියෙන මේ රටක. මේගේ කටයුතු කරන්නේ කොහොමද කියෙ සිවිල් ජනතාව වෙනුවෙන් සිිල් සංවිධා නෝජතයන් වයන් අපි ප්‍රශ් කරන එවට ඔබතු ලා පිතුර දෙ න්න න. නි්‍යක තමා හිද අමරිවිර. මතිතුමා මෙ වෙනොට සාකච්ඡා කරල්ල දින එතුවා යෝජනාවක් කල්ලා තිනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න. ඒ ජනතාවට තියන චන්දදා අයිතිය නැත් කරන්න එතුමට තියන එක ක්‍රමේලු වීගන්න සල්ලිටිකගේ එ මට න ලා ල ීටිගන්නන්නේ මතිවරන්න ය සල්ික දන්න කියලා හරිම ලැ්ජය මත්තුවා ඔබතුමමා ඇමති කෙද කියලා මට අපිට හිතාගන්න පැ මේරට වීගන්න සල්ියෝලින්ද තෙක්ල් මතිවරණ කරේ ලැජ්ජ නති කතා කියන්න එපා ජනතාවවිදේ නතාවගේ ප්‍රජාතත්‍රවාදී අයිතිය නැතිකරන්න. ඔබතුමාලා මේ ගන්න පියවර අපි හොඳරම පැහැදි දෙනිසා අපි පැහැදිලිව කියනවා මේ ජනතාවට තියන ජනතතා වරම. ඒගේ සිවිල් සංවිධානය වෙනුවෙන් නැගීටනවා දේශපාලත්ඥෝ මේ ගහන කරනම් පිනු අපි යොක්කොම දන්නවා. අනිවාර්යෙන්ම රටේ සිවිිල් ජනතාව අපි දැනුවත් කරනවා මේන මැතිවරණය. අනිවාර්යම මේලට අවාසිසාහගත මැතිවරණයක්. අලුත් මනු අලුත් සිවවිල් ස් ක්‍රියාකාරකින් අලුත් දේශපාලජ්ඥන් බිවන මැතිවරණයක් ඒ නිසා ඒක වැලත්වීම සදා. ඔයගේ යෝජනාගේන්නපා තුට්ටු දෙකේ යෝජනාගේන්න එපා ඔොබතුමාලා දන්නවා ගව කෘු. ර්තය විනාස කල්ල වෙච්චේ දැම්බල නොවබතුමාලා කියන්න ගොවිජාතාව සිටුවන මෙන්න සල්ලි කැරන ඔබතුමාලගේ වීටි කරන්න ලැද්ජයි. හම කියලා ඔබතුමාලා මම හිතනවා මේ වැටිච්ච පුෂ්කර්මාතය ගොවියෝයි ගොවියෝ චූන් කරන්න බතුමාලට බෑ ගික ම පැහැදිුව කියන්න ඕන. අනිත් එක දම්මා ජනතාව මේ විදි කරයුතු කරන්න කායේ දී මේ විදි අපපහස්තාවට පත්වෙලා ඉන්න වෙලාේද. දැන් අනිවාර්ය අධික පොලී රහිත කාල බැංකෝල පොලී අත්ති නවා. අපේ ගැන අනිවාර්යම අවධන යොමුකර අපේ රටේ ජනතාවට අපි කිවවා වගකි උත්ොට කිව. හැබයි අද ලාතියන දේ තමා අපි උදාහරයක් ගත්තොත්වේ රජයේ රැකයා කරන සේවකයක් ඇරන්තියන ලොගන්න්නොලට විිසාාල වසයෙන් මාසිකව ඒ පොලිය වැඩි ලාතියනවා. එතකොටේඒ පොලිය වැඩි කරපම ඒවා ගෙවන්න ක්‍රමවේදයක් නෑ ඒමිනිසුන්ට කන්න ොන්න ටකින් මයික ගවන්න වෙලාතියන්. එඒයිදමේ පොලි පොලිය වැඩ අනපාතය වැඩි කරනකොට රජයේ දැඩි අවධානයක් යොක කරන්න විසේ රාජ ේක. යට පොද හතුව රාජ්‍ය සේයකෝ යම්කිසි කරමනාකරණයක් තියාගන තමා තමන්ගේ පඩියෙන්ගේඒ තමන්ගත්ත ලෝන එක ගෙවීම ක්‍රමවේදයක් හදල තමමා ඒ ලෝනෙක අරන්තිනෙන. අද හැබැයි දැඩිය අපාහසුතාාවට පත්තවෙලා තිෙන සමස්ත රජයේ සයෝකෝ පෞද්ජලක සේකය ඇතුළු සියලුම සියලු සේවකයන් ශ්‍රී ලංකාවේ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න දහඩියවකරන මේ පිරිසට අද ඉතාමත් අන්තසරන්න දත්වවැකට වැල්ලර ඒ නිසාපි කියනවා. ආන්ඩුව ැදහත්වෙල මේ රජ සේවකයන්ගේ ලෝන්වොට යම්ගින් සහනයක් ලබාතා දෙන්නවන මොකද එහෙම ැතුනොත්ඒ රාජ්‍ය සේකය පැල ප මග ත හට ත ෙල්ි වැලදාග ත්වර පත්වවා. ඉතාමත් ආර්ික පවස්ථාවන්ගල රාජ සේවකි වන්නේ. එනිසා අපි කියන මේ වෙලාේ මැතිවරණ කල්දාන්න සූදානන් වෙන සියලු දෙෙනට අපි කියනවා. මොක ඔය ඔය ගේම් ගහල මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී විනාස කරන්න එනිසා අපිකිවා මේ. පලාපාලන මතිවරණයට අනිවාර්යෙන්ම මේ රටේ ජනතා වෙනුවෙන් සේවයකරපු කතාකරපු හියට නගපු මෙ සියලුම සමස්ත ලංකා උතුර දගුණ සියලම සිවිල්්‍රියාකාරීන් එකතු කලා. අපි මේ ප්‍රධාන දේශපාලන පක්ෂෝට අභියෝගයක් කරමින්. අනිවාර්යෙන් ජනතාවතර වරම ලබාගන්න එනවා. වරම ලබාගෙන අනිවාර්යෙන් මේ රට වෙනස් කළ කිරීම පලවෙනි පඩිමුරය මේ පලාාපාලා ලාාපාලන මැතිවරනය තියනවා කියනකත් ඉතාමත් පැදිලි කියන්න ොමස්තුති. මම නිරුක්ෂ කුමාර සමස්ත ලංකා පුඩා කර්මාන්තකරුවන්ගේ ජාතිග සංවිධයක සූතිවන්තයනවා මගෙන් ට සංවිධානයට මේ මාත්‍ය සාකච්චාට රාධනා කිරීම සම්බන්ධයේ විශේෂෙන් ගැනුටන් ඊ රාත්වේදලා. හරාත්වයෙන්දලා මිනිස්සුන්ට සහ පාරිභෝගයන්ට බලපාපු රිජුවම බලගාපු ප්‍රහණ මාධ්‍යයට බලපාපු ඩීසල් මිල අඩු කරලාති නවා. දැන් මේ ඩීසල් පහුගේ කාලේ වාර දෙහෙකින් මේ අඩු කරා. ඇ පාර දෙයකින් අඩු කරපු හාම ඒට සාපේක්ෂව මේ බස්ගාස්තුව අඩුවේ යුතුයි. මොකද මෙම මට කලින් කතා කරපු සංජය මහවත්ත මහත්මය ප්‍රකාශ කරා පවුගේ කොරෝන කාලෙදී. ර සීට්ටොලට පමණක් සීම කරලා ඒ විතරක් යන්න සියට දහයක වැඩිවීමක් වැඩි කරල දුන්නා. හරි ඒක එහෙම්ම තියාගෙනම ඔය කෑගැහන බස්සංගම් හා බස්සිමියෝ මිනිස්සු හුට්රැක් එකගේ ඩ්‍රයිවින් සීට්ගේවා මිනිස්සු පටෝගන ඒගානම අයකරගෙන ඒකොල්ලො අධිකලාපයක් ලැබවා. දැන් මේ ගමනත් මේ අඩුකල්ලත් ඒගොල්ලු ඇවිල්ල මාධී ඉසරකිනවා සතපාකත් අඩුකරට බෑ කියලා.ඉතින්. මේ රටේ මේ පාලකයන් වගේම මේ අහින්සක දුප්පත් පාරිභෝකය හූර කන මේ මුදරාල්ලට කියන්නේ උඹලත් අර දේශ පාලක්තිය හා සමානයේ උඹලටත්තිනවා මුලත් මේ රටේ මහ ජනතාවගේ ආරක්ෂා කරන මනිසුන් බල ට මිනිසන්ෙන් මයි නිස්සුන්හ හම්පක මුදල්ල තම මනිසුේ බස්සලගේ නිසා තමයි බලත් අද ලාල ී යින්නේ බලත් යතුකමත්තිෙනවා මේ සහනය අහින්සක පමිනිසුන්ට දෙන්න. ඒවගේ මම. මේ ප්‍රමාණ කතන්දරෙත් වගේ ම ඉලාකට නවා ැම පහුගේ කාලෙ මේ රටේ මා්‍යයෙන් සහ සමාජ අතර ලොකුප්පට කතා විශ්්‍යයක්ර මේ බිවිිත්තර සම්බන්ධ ප්‍රශ්නය. හරි දැන් අපි පහුගේ කාල මේ බිත්තර සම්බන්ධ ගැටලුේදී. අපි හර්මාන්තකරුව දියට මහින්දමර වයි රැමතිවර නිින්ද දෙ නැට ලමුොද ඇතිවරයා නිදාගන හිටියේ වෙල ඇැතිවරයට මේ බාරදීලා ඇමතිවරයා නින්දෙන් අවදි කරලා. මේ නිස්්පාජනය වැඩි කරන්න වැඩ පිවලක් හදන්න කිව්වා. හරි ඒක එහෙම තිවිච්චිදම ඊය පෙරේද නැවතසරයක්. රටේ මෙච්චර ආර්ථික අර්මුදයක් තිවිච්චි බිත්තර ආනයනය කරඩ වෙළඳ ඇමතිවරයා ඊ පෙරෙලා කැිට් පත්්‍රිකවත් දැම්වා. අපි දන්නවා වෙළඳ ඇමතිවරයා සතුස සභාපතිවරයා ඉන්න කාලෙත්. ඔය සතු සහර බිත්තපරානනය කරලා තමන්ගේ ඥාතින් ලවුල බිත්තර ගැනල්ලා මේ ටේරපු කෙලිය. මොකද මේ ආඩයනය කන බිතර බිත්තරාණය කරන කනය ප්‍රශ්ේ මකද ඔය කැබිනට්කේම කුෂිකර්මය මතිවරයක් ටිය ඇයක ඕක ඉන්නවා කෞවද රාජ්‍ය මතිවරයා මු ඔක්කොම ඉන්දෙද්දම ඇයි කුෂිරමය මතිවරයට මේ බිත්තර නිස්්පාදනය කරන බිත්තර හැච්වර්ගේ බිතර මෞුකි කිලිව නිස්පානය කරගන්න කැබිනට් අනිම තියර මුදල්ල කර ගඩවරි ඒතිසා දැන් කරන්ඩ හදන්නේ ඩාර්මාන්තකරවිදියේට කුඩා සත්ව ගොයිපො මිය දියට අපිොරොන්දුවක් වුණා තව මාසෙක හමාරකින් දකි මේ බිත්තරය රුපියල් විසිපායි තිස්පහය අතරකට මිලකට දඩ වැඩ පිළිවලක් හදනය කියලා මොකද දැපි කුඩා්‍යාපාරික විදියට ොද මේ පෞුගේ කරන කාලෙත් එෙක්ක අපේ ති ිච්ච ඒ සත්වගොල්වල්ටක වැවුණා මේ මේකට ප්‍රශ්නය වනේ සැප මෝඩුවීම. රජ්‍යන්ත්‍රෙන්යට වැදයක්ත්ඇවෙලා අශ්‍ය නිස්පාදනයයටටරන වැඩිපිටු ලදන්න ඕන. එහෙම නොකර මේ ගොල්ලො මේකම මෙහෙම අන්ට දුන්න මේ ආනය කරගන්න ඕන නිසාම. එනිසායක් අපි කියනවා මේ ආනේනය කරන බිත්තර. ඉතාම බයානකයි. හරිද මේ බිත්තරල ඉතාම සෞකේ ගටුටික් මතුවෙනවා මොකද අද ලෝකේ ිත්තර ගල ඉදාව හරි පිත්තා හරි ඔයහරම ිත්තරආනය කරන්න පැනි මේ ආනනය කරන්න බිත්තර බොහොමයක් ලෝකෙ නිස්පාදනය කරන්නේ. තහනම් ක්‍රමයට මේ තහනම් ක්‍රමය තමයි ලෝකෙති නව වීටයි බැටරි ක්‍රියේච් සිස්ටම් එක කියලා බිත්තර ඒගැනේ බිත්තර දාන කිකිලියෝ පෙත්තිකට වගේ හුඩා පෙත්තිකට දාලා සාමාන්‍යෙන් කිලිකට ග්‍රෑම එකසිේ දහයත් න්න න හම කිලිකොට දෙන්නේ ග්‍රෑම්මසුවයි. ග්‍රෑම් මසුවයි කිලිට අත ක්ක උසන්ඩත් බෑ හට හට අන්ඩත් බෑ එක තැන තියලා මේ කිලි ක්ඩදෙනවාක්. ඇද එතකොට මේ කල කෑමට අලවන් කරනවා. ලාවඩෙක්ටැන් පසෙන්න්් කියලා ඉතාමත් සෞ් කියයට අහිත කර කෙමිකල් වරග මේ කෑමොල්ලට මොකො ඒ කෑමඒ දුන්නහම එක ඒ කෑම එක දෙන්නේ මේ ඒ අරවිීටයි බැට්වගේ චිස්ටම් එකට කිකිලි වහතනකොට ඒ ගොල්ලන්ගේ ඒ බිත්තරදානයේ මලපායේ බෙටි එතනමයි දන්නේ මේකට විශවාල විදුන මැස්සු හනවා මෙන්න මේ මැස්සු නැති කරන්න තමයි මෙන්න මේ ලාවඩෙක්ටැන්සෙන් කියන කමිල් එක දානන්නේ පර දැන් මේ කෙමිකල් එක ඉතාම සෞඛකයට බරපතල හානිගෙනදෙනවා මේ සම්බන්ධව මේ මේක මේ කමිකල් මේ පාවිච්චි කරණ්පා කියලා ෝක රටවල් බෝමයක් ඉන්දියාව පවා සහර ප්‍රාන්ත හනම් කල දන්නවා දැම් මේ පෞ් කිය කාල මේ පිළිබඳ අමරිකානු අමරිකාවේ පරිසන ඒජන්සිියය නිවේදනයක් නකුත් කරලා තින මේ සම්බන්ධව මේ ඒගොල්ලෝ මේ කිකිිලියෝ බිත ධදාන කිලියෝටික අරගන දවස් හතක් මේ ගොල්ලන්ට දිගට කන්න දීලා මේ ගොල්ොල පරීක්ෂණයක් කරලා තිනවා මෙන්න බිත්තරවල මෙන්න මේ ලාවඩෙක්ස් ඒ වනත්ත මේ තියෙන සයිනමසින් මේ කොච්ච ප්‍රමාණයක් තියනෝද කියෙනෙක දැන් මේ ගොල්ල එලියට දීන න රපෝට්ක මේ පරිසර යජන්සිය ඇමරිකාවේ මේක තියනවලු කහමදේ බින්දුව ඇජසම හතරක් මේ සයිනුමසින්. එතකොට සුදු මදය තිනවටු සියයට හැට. මෙන්න මේ වගේ අවේ බි මේ බිත්තරය ලොකුවෙන්නේ එකයි මේ රටේ පාරිබෝගැන් ඉල්ලීමක් කරනවා ඕගොල්ලෝ මේ මහාපරිමාන සුපිරි වැඩ සංහලද බිත්තර කන්නන්නේ බොහොම ප්‍රවේසමෙන් ඉතාම මිල ඉතාම ස සෞකයට අහිතකර සවෞ් ප්‍රජන පද්දර අහි ප්‍රියාවලියට අහිත කර පිළිකාකාරක රසක් තියෙන කැමිකල් වරගවලින් තමයි කන්ඩ දෙන්න මේ කිකිලියන්ට දැන් මේ එහෙම බිත්තර තමයි ආනනෙ කර් දන්නේ මේව තමයි ඉන්දයා වැඩිපුරතින් ට ෝක ගොඩක් කට කල මෙකත හනන් කල දින. ඒවගේම අද ලංකාවේ. මහාපරිමාන සමාගම් විසි පවත්වා ගැ න කුල්පා මුලත් මෙන්න මේ බැටරිගේ චිස්ටම්මට තමයි මේ ගොල්ලෝ කිලියෝ හදන්නේ. ම කියවා මේ රටේ දැම් පවුගේ කාරේ බල්ලෝ ගැන අලියෝ ගැන මිනිසු ඇඩුවනේ සත්වය සත්ත හිසනය ගැන අන්න මේ ගොල්ලො වගිල මේ කුල්ලට කලා තිනද බලන්න මේ කොකුලා. තාම චුටි පෙට්ිය එක දාලා හෙට ේටත් යන්නඩ බැරිවට දිරිරට මේ කදල දින්න ඇරද මොද අපේ තියවා සිිස්ටම් එකක් මේේ සිිටම එකලක චකර හැටියට තමයි දෙ පැත්තේ බෙල්ටක කෑමටික යනවා මදන් කි කියල්ල මේ කනවා මේ අල පහටක ගැන බෙටිටික පවැට්නම මේක රත් වෙලා කුඩු වෙලා යනවා හදඒ ඒ ක්‍රමයට යන්න මේ පාම්කාරයට ලක්ස හතාටක් ෙනනවයි සිිටම එක දන්න මේ වීටයි් ක්‍රමේයට මිලාඩී හර අපි කියන්නේ මානේ න බිගොට ිටම් එක ඒ සිටමේට ගන්න බිත්‍රරවල මකුත්නෑ එකගේ අපේ කහුඩා ව්‍යපාරක වදන බිංගටු සිිටම් එකේ. මේ හදන්නේ මේ වගේ ක්‍රම කෙනල්ල බිත්තර වැඩි ප්‍රමාණයක් දාලා මේ ඉන්න සුළු ව්‍යාපාරිකය වහලා අද මේ ඉන්ට රටේ මිනිස්සුන්ට ඉතාම සෞකකයට අහිතකර මේගේ කෑම කවන්න මකද අපේ රට ලෝකෙම දන්නවා ආර්ථික වතෙන් අස්ථාවරයි අපේ රටේ ඩොලර් නෑ. ඒනිසා මේ වෙලා කවේ මේ ලෝකෙතින ජරාාවදේවල් විකුණන් හොඳ වෙළඳපොලක් ලංකාව නිසාේ රටේ පාලිකෝ මේක කැනහිතන්නෑ උම්ඹලන්නේ මේ කෑගහදී ඔයන් අරි කමන්න උන්ට තුටපතුද අතට එනවනන් මිනිසු හිටියත්තකයි මලත්තකයි ට අනගති දරුගෙන හොයන්නෙත්න මුම් මේ ආනය කල්ලා අපට කනැත්දවා. එනිසා මේ වෙලාවේ වගීීමතින කුෂිගරර් මාත්‍යන්ේ යටට දන සත්තුවවාආරක්ෂක ප පාත්තුමේතුව නිලධාරීට ප්‍රමතිආදනයට. ල දියිගන්න්න ප මේ බිතරගන්න වෙලාවේ මේ ඔහය පල්ලා මේ ඇවිනත්තම් මේ නටේ දරුවන්ට බරපතර හාහනියක් කරන්නේ මේ පිළිමඳ තොරුතුර දනවා අදාරතන් වලට දෙන්න. ඒනිසා වකගේ යුත්තන් මේ පි අවධාන යොමු කරන්න ඒක කුෂිකර මතිවරයටට කියනවා ිතර පාසනට මැදයක්ක් න්න ොට ඇමතිවර පෙද කියනවා එයා කිලියෙක්නේයා ිතරදාන්ඩ අපි දන්නවා අමතිවරයා හිකිලිෙක්න වය කුකලෙක් කියලා. ඒවගේ අපි රාජ්‍ය අමතිවරයා. ජයිතිසේරත්. තින මේගේ වගකීමක් මොකද ඇමතිවර යය කොකුලෙක්ේ යා නාග කුකුලෙක් අපි යාගේ කෙකරගන්න හැටි පවගියව සමාජමතන් දැක්ක් එනිපලගේ වගකීම තිනවා මේ පිළිබඳ හොල බලද මේකටය කටයුත්තක් කලලා මේ ති භයනකතත්ේ මේ තින මනිස්සු කනහාර දුපත් මනිසු ගන්න කෑම කුඩාදරුව මේ කාරයට ගන්නවා ඇ මේ පිබඳ අවධාන යොමු කරන්න පරිබෝගී නතාව ඉල්ලවා අවගොල්ලො සුපිරි වරන සල්ල තින්න ඔය. පගත්ටොල තින බිතර අුබාව කරන්න කලින් දෙපාරක් හිතන්න මේ අන්න ඔබේ දරුවගේ බලට ඉතාම බයාන්නක විස කාරකයක් ස්තුර ම රෝෂන් පනල්ල සුරකිකමු මෞදුම සංවිධානය සභාපතිවරයාය වශයෙන් කතය කතා කරන්නේ. හවිදන්වා ඉන්දනමිල අඩුකරනවත් එක්කම මාධ්‍යවල ඒ සැනින් එසනිං බස්හිමියන්ගේ සංගම්දයක අන්ජනත් ඒවගේම ගැමුන් විජලසනත් ප්‍රකාශයන් කරනවා කිසි හේතුුවක් නිසා බස්කවස්තුවල සංශෝධනයක් අඩුකිරීමක් කරන්න නැහැ කියලා. තැන් මේ දෙන්න මෙහම ප්‍රකාශ කරන්න කෞදද. බස් අයිතිකාරයට පුළුවන්ද මේරටේ අති මහත් බෞතරයක් ජනතාවට බලපාන කාරණාවක් සම්බන්ධින් ඒවගේ අත්තනෝමතික තීරණයක් ගන්න. අපි තින බරපතල ප්‍රශ්නය එකයි. තුකට ඒ ප්‍රතාශහම කරලා ඊට පස්සේ ඊ දවසේ ප්‍රවාහන අමාත්‍යවරය බඳුල පුුණවර්ද හත්මය කතරගම දෙවියන්ව රවට්ටන්න පොඩි වැඩක් කරනවා. ඒතමයි කතරගමයි කොළම ඇතර බස්ගාස්තුව අර්ධ කියයින් කල සාමාන ගාස්තුව බොට පත් කරනවා. මේක හොඳ වැඩක්. හැබ මේ වැඩේ ඇතුළේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාවින්ම මේ වෙනකොට අර්ධ සුකෝබෝගි කියල කියන්නම බොරුවක් වංචාවක් ක්‍රැමතිල්ලක් ප්‍රිකෑල්ජක් වටේටෙල්ල සද්්‍ය පොඩ්ඩක් හියෙන්දාන රපාහිණයක් වැඩ කලා හොනො කළ එල්ලදි බනන් එක අර්ද සුකෝපු බෝගි. තොකොට මේක නිසා බස්ධාස්තුූගේ තවත්ත අඩක් වැඩියෙන්ග වනිසිද්ධ වෙලාතින මේක පහුගේ කාලි පුරාව කරපු බරපතල වංචාවක්. රජයේ අනුග්‍රා ඇතුව බස් හිමියන් මේ රටේ ජනතාවගෙන් මේ පහුගේ කාලි පුරාම කෝටි ගණනක් බරපතල විදී වංචාවක් කරලා තියෙන තනක් තමයි මේ තිෙන්නේ. මේක වහම නිවරදිවෙන්න ඕනෑ කතරගම දෙවියන් සතුටු කරලා හරිියන්න නැහැ රටේම ජනතාව සතුටු කරත් විතරයි කතරගෙනවන් සට න්න ෙල මත ර තේරු. න අර්ද කෑල් වහමයින් කරලා රටේම සියලුම බස්වල ගස්තුව අර්ද කෑල්ලෙෙන් ඉත්ලසාමාන් ගස්ව පත්තරට කිය රණනාවමයවස මත කර න තුර ඉදරිම අඩුවීමමත් එෙක් සහයක් අවශ්‍යන නඇක්ද පැහැදිරෝපි කියනවා මේරට අවම් බස් ගාස්තුරපිය තිස්පහයි මේ ිස්පා වෙනුවට බස්රත් කොන්දොස්ටවරු ෘපිය හතලයක් ගන්න සමට පනකුද ගන ව ලාවල් තියෙන ඉතුරු නෑ රෘපියා පහක් තියනොද කියෙලා හන නැ කියනවා නැකව්ක මගද කරන්නේ පියල් හක්දන දායක් වන ඒම නැනන් ඒ ජරිත බලස්කන ඇ කොයිේ ලවත් ති ඇරගෙන දෙන්නේ නෑ එටසාපි කියන්න කරුණා කරලා මේරට මිනිස්සු මේ බස්වල යන්න වේ වෙන වැඩක් නතුවට සපබෝග ජීත කතරනරත්නේ මන්ගේ එතිනද කට කරගඩ. මේ බස්ගාස්තුූ අවම ගාස්තුඉදලලා සියලම ගාස්තුූ වහම පහලට එන්න ඕන. ඒත් එක් ප්‍රහ නැමතිටි කියවා බස් ගාස්තුූ අඩිකිීම හැකාව. තව පැතිකින් බලන්න පුලුවන් අපි දන්නවා මුල් බස්ගාස්තුල වැඩිගීමේ බරපතල පර සරයක් යෙනවා. එකන් එකක්ෂ එකක ක්ෂය එක කැඩනකොට සමාල්ල තිස්පාන ඒළඟට වැඩි වෙන කොට එක රුපය පහට වඩ දහකට ිටවෙන ආසන ගනකි වැඩිවෙන්නේ එකකැ අප ඒළඟ හෝට නැක් ගන ලොක ගාස්වකයිගවන්න සිදවා මේක මු ල් ගාතුටි කකිද ගොටමෙනවා නිසා හම මේක නිවර්දිය එන්න ඕන සහ මේ මගින් රුපියල් දෙක තුන හත්තර ඔවගේ එන වන ඒවයි ඉතුරවා කම. එකනිසා වහම මේ ගාස්ු සංශෝධනයකද මේ රට ජනතාවට අදහස් දක්වට බස් මගීන්ගේ සංගම්වලට අපි වගේ සිිල් සංවිධානවට අදහස් දක්ක්වන්න වහම අවාව අවස්ථාවක් ලවාදන කියෙන කාරනාවක් කියන්න ඕනේ. ඒත් එක්කම දගිලාන් කාරණාව මතුවෙෙන්න්නේ අපි දන්න මේකොට රටේ මැතිවරයක් සම්බන්ධය කතාවක් යැනවා.ි මැතිවරනට ිනිස්ස නෙේ සිවිල් සංවිධන ට ට නවාව ප්‍රශන. මනිසුහ කර මිනිස්ස ඇැ පස්නයක් ති කියෙනවා රට ේරුකොට අපි පහජල කියනවා රනිල් විත්‍රසිිම හත්මියත් ඒවගේ මේ වෙලාවේ අට වගෙන ඉන්න කැබිනෙට් එකටත් ජනතාව වර්මක් මනාපයක් කැමැත්තක් එකඟ තාවක් කොහෙත්ම නෑ. එක පහැජලු කිවේතුු කාරනාව. කොටද මේ වගේ වෙලාවක මේ මැති පරන්නේ කල් දාන්නට ඒ කාර උපක්රම් පාච කරනවා න අඩරන්න. ෝකයක් රවට්ටන්ඩ අF නයනවා අරවාන් වයෙනවා මේ වෙලා සල්ලි ප්‍රශ්නයක් එනවා ගොවීන්ට ගවාගණඩ බැරිවෙනවා මේගේ මහා මෝඩ තකතීරු අමන මරි මෝඩ කතා කියමින්. මේ රටත් ලෝකයක් හිනස්සන රවටන ක්‍රවයදිකට ගමන් කරමින් ඉන්නවා. මේක ොහම වෙනස්කිරීමේ කාලය ඇවිත්තියවා ඒකනි අපි රටේ ජනතාවගේ ඉල්ලීමක් කරනවා අපිට මැතිවර පිස්සුවක් නැහැ. හැබැයි මේට ජනමතයට ඉඩ දෙන්න. අවස්ථාව අහිමි කරනවට අපි කිසි සේත්ම එකඟ නෑ. මොකද මේ රට වෙනසක් විය යුතුයි ක නනිස්තාවර අප පන්නවා. ඒ වෙනුවෙන් අලු මුහුණෙන් ඕන මේ පරණ සාම්ප්‍රදායයික යල්පනපු මුහුණු මේ දේශවන ශේත්‍රයෙන් අතු ගැඇවිල යන ක්‍රමවේදයක් මේ රට හදෙන්න්න ඕනේ ඒක සාමකාමීව අවිහිංසාවාදීව මේ රට ජනතාවට කරන්න එකක්ම තැන තමයි ැතිවරණය ඒනිසා ඒ මැතිවරණ ක්‍රමවේදයක් තියෙනවා වන ඒ ක්‍රමවේදී නාස්තිය දූෂණය වංචාව. තක් අඩික නැති කරලා ක. වා මටිු කරන්න කියලා පැදිලිම ්‍රකාශ කර කැමති. ඒවගේ අනිතික අඩගුව ගැනීම දිගින් දිකනම සිදුවමින් තියෙනවා අදත් අප එක සහෝදරෙක් අරමු ටරන් තියෙන කටනායකද පන්දිිමල් සහෝදරය අපි කියනවා. බොරු චෝදනාදාල වැරදි උගුල් වලට පවලා මේරටේ මේරට වෙනස් කරන්න අඩග කලෙ කරපු මිනිස්තුන් මර්ධය කරන්න හිත්. හවන්නඒම ත්න වෙනත් වරත් අිකරන ක්‍රියාමාර කර හිරකරන්න උත්සාහදරන වන ආණඩුඩට කියන කැමති ඔය තක්කඩි වඩේ වැඩි කාලයක් කරන්න මේටේ සිවිල් සංවිධාන ඒගේ අරගල විනි කැපෙච්ි අ අවිහිංසාවාදී මිනිසු කිසිසේත්ම ඉඩ දෙන නෑ කෙන කා කරනාවත් මේ වෙලාව කියන්නන ස රෝල්ල.

උතුමාල මාධ්‍යවදීට මැතිවරණය සහ පවතින රටේ ජාතික ආරක්ෂ සබන්ධ වූ කාලන මාර්ටව සම්බන්ධෙන් අපි කතාගක්හරම මේ පුරවශය වශයෙන් පශ්කොටත්වනීම රට ික්හිවද කතාගර බතුමල්ල සංවිධාන විදියට ඉතිරි පලාත්පාල මැතිවර පො ්‍රාගගන මොම ජනාරකලේපුරු වැසිෝ පක්ෂේ ප්‍රධාන ලකම් චානක බණ්ඩාර ඇත්තරම මේ රටේ මිනිස්සු ඉතාමත්. ර්ථික වශයෙන් පිරාවට පත්වෙච්ච මෝතක තමයි මේ අපි ගෙවෙන සංක්‍රාන්ති කාලය ගේමින් පවතින්. නමුත් ඇත්තටටටම දැන් මැතිවරණ කමිෂන් එක මැතිවරණ කැඳවලද. ප්‍රශ්නතියන්නේ මේ මැතිවරණෙන් ජයලබෙන්නේ. ජනතාවටද නැත්තන් දේශපාල පක්ෂවලදගන්නක බරපතල් ප්‍රශ්නයක් තියෝ. තොර දැන් මේ මැතිවරණය තුළ අපට පේනවා ප්‍රධාන දේශපාල ප්‍රවාහයන් තමන්ගේ ප්‍රචාර කටයුතු ඉතාමත්ම ලහි ලයියේ හෙටම් මතිවරණය කෙනබවට ඉගි කරමින් පලළකරමින් තීරණය කරමින් තමන්ගේ ජයග්‍රහණයබස් පිණිස සටන් වදින හැබැ මේ මැතිවරණය ජයලබෙන්න්නේ මේ මැතිවර්ණයෙන් සැපතලබෙන්නේ දේශපාල පක්ෂවලට තමයි මේකෙන් ජනතාවට අත්වෙන විපතා එතකොට නමුත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාය තුළ ජන අරග කලරුව ඉදි අපට මැතිවරණයට යතු වෙන නැත ොකද හෙමදම ආණ්ඩුව අපිට හංවඩු ගැහුවේ අර කලකරුවන් හඬග ගල ගරුවන් නම්කර කරලිකාර කිය ්‍රස්ථවාදෝ කියලා. ඒයහිද රයි ික්‍රමසිංහ මහත්මය මේ වෙලාව ඉතාමා පක්‍රමශී ලේව එකන්නේ කපටි මොලෙන් අනුව මැතිවරනය කැදවල තින මැතිවරන කොමෂෙන් සබාවහර හැබ මෙතර ප්‍රශ්්‍ය තියෙන්නේ. ඔහු තරග ඔහු ඊයේ ප්‍රකාශයක් කරනවා ඔහ මේ මැතිවරය සභාගන්න හු නෝජනය කරන ක්සත් ජාතිය පක්ෂේ ත පොට්ටත්කතම වාන්ඩ වර්දනයන්. එකොට ජනතාවමක්ති පොරන්න. Da, polu, dipava, uh, ta ි දව කරනවා කියලා පැහැදින අපේ කියන ඕන වෙලා කියන මොකද පොල්දුව හන්ගේ පවා ප්‍රහාරයක් කෙල්ල කරන්න තරමට අර්ගලකරවන ප්‍රහාරයක් කෙල්ල කරන තරමටම කුමන්ත්‍රන සිද්ධ කර ජතාවයක්ති පරු. තොරද මේ ඔක්කෝමැක තුවෙලා පහොට්ටුවවා සජබේ Uන්Pයේ ජප ඔක්කමැකව මන්ගේ බයතහරු කරන්න තම කටයුතුර. ඇ ජනතාවට වන සැපතවෙමෙන් ජනතාවට වියුණ විමුක්තිය වෙනුවෙන් ජනතාවට මේතිෙන ප්‍රශ්න විසිඳගන්න මොකක්ද ක්‍රමය කියනක විසිඳුවක්නේ. ක් ප්ලෑන්් එකක් නැව මැතිවරණයක් කැඳවලතිීවා. කෙසෑ වෙතත් මේ මැතිවරණයේ දී ජනතාවවූ දේශපාල පක්ෂට නිසි පිතුර දී යුත්තුමයි. ඒ පයුකද අවුදු හැත් ගාන තිසිදැන් කරපු දයන්න ෑගලි අපිහ මොම කියද්දි. මේ රටේ මිනිසු කියද්දි ප්‍රධාන දේශපාල ප්‍රාහයන්. UP පොහොට්ටුව සමවිජන බලවයගේ ජ.වP එක. මේ සියලු දේශපාල ප්‍රවාහයන් වෙනස් වෙලා වි කියයන අසමත් වෙලා තියෙනවා. මේ රට දේශපාලන ක්‍රමය වෙනස් කරම්. පො අපිට දේශපාල සිිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා. පාට බැහැලා මේරටේ පුරුවසියන්ට කෑගාන්න සිද්ධ වනේ ඔය කියන ප්‍රධාන දේශපාල ප්‍රවාහයන් මේයටට අසමත් කරපු හින්ද. මේටේ දේශපාල ක්‍රමය විනාස කරපු හින්ද. මේරටේ දේශපාල සංස්කෘති විනාස කරපුහින්ද. මේරටේ ඉදිරි අනාගතය තියෙන සම්පූර් රට. ොඩිය අන්න පුළුවන් ක්‍රමවවිද විනාස කලලා තමන්ගේ මඩිය තරකරගන්න දශාල ක්‍රමයක් දේශපාල පක්ෂ කරය මේට ක්‍රියාමක වෙච්චලිද නාර කලකරුවන්නේ දේට. මොනයම් ආකාරයට ඉදිරි පලාපාල මැතිවරණේදී මේ සලු දේශපාල පාල ප්‍රවාහයන්ට දැඩි මතවාද ප්‍රහාරය කෙල්ල කළ යුතු මයි මේරටේ දේශපාල චින්තනය වෙනස් කරන්න. අපි දේශපාල චින්තන වෙනස් කරන්න ඇතුව දේශපාල ක්‍රමය වෙනස් කරන්න බෑ. එක පැහදිිව මේට පුරවශයන්ටිේ. ඔබලා හිටගන්න ඕනා මහින්ද චින්තින්තනයවත්, බැසිල්ගේ චින්තනයවත් සජපචින්තනයවත් අන්ඩුකුමාරය චින්තනවත්න්නන්නේෙයි ඔබ ඔබේ චින්තනය වනස්ක අරග ව්ද මේරට දේශපාල ගන්න මාගගේ වෙන අස්කන් ඒකතයි ඔබට ලබන්න පුලන් ඉදිද පලාා පාන ැතින ජග්‍රහණය අර් කළකරුවන් විදියට. ඇි ඒට මිනිස්සු ප්‍රශ්නක්කොම කතාකරව මිනිස්සුේ රට හිටිය. මිනිස්සු පාට බැසකයි හැබැයි මේ වෙනකොට. මිනිස්සුන්ගේ මූල්ලික ආර්ථක සමාජ ප්‍රශ්ටනට විසදුම් ලබිල නෑ. එහම තත්වත් නළ මයි මැතිවරණය කැදවන්නේ. මේ මැත්තිවරණය කැඳයම තුළ ආන්තුව උපක්‍රමශීලිව ජනතාව නිද්‍රාශීලීි කරනවනවා පක්ෂ දේශපාලල ගමට ගෙනහිල්ලා. ඒ පක්ෂවලට මේ නැගීෙනපු ජනබලවේගේ විනාශ කල්ලා කෑලි කඩලා ඒ ජනබල ආපු ජනතයාගේ අරමුණු. ඉලක්ක සහ අරගලය අරමුණු විනාශක කරන්න තමයි අදරනනිල්ික්්‍රම සිංහම මැතිවරනණ කැදරදින්. අපි සූදාන මන ආර්ගලයකටසා ඕන මතිවරණය කටසා ජනතාව වවුවන්මනිසාක් හබැ අපි අපි පක්ෂයක් දිනවන්නවත්. අපේ පෞද්ගලක මතවා දිනවන්නවත් මේ මොකද මේ අවුදු හැත්තකාාන තිස්සය කරපු නෑ විනාශස කරපු නෑ කියන රට තවතුුවටත් අපට මෙහම අරගන යන්න බැරිහින්දා. විශේෂ මානිවාර්රෙන් ජනතාව පලාාපාල මැතිවරනන්නේේද පැල් ීන්දුවක් දන්න කියන එක මහාස්සජ මේයටට ජනතාාවට මතක් කරන්න ඕට. ඒවගේම විශේෂ මතක් කිරීම කරන්නන මේට ජාති කාආරග. ආරක්ෂා සම්බන්ධයෙන් බරපතර ප්‍රශ්න ඇත්ති. බරපතර ප්‍රශ්න ඇත්තින මේරට රාජ්‍ය බුද්්‍යාන්ශ ප්‍රධානයක් භිගට සුර සලේ මේකි මේල කතා ප කරන්න මොද පපුරවශ්‍යයන් ඉතින ජාතික ආරක්ෂාම්බන්ධ ප්‍රශ්ණයක් ඇතුලා තිනම්. එතකොට ආර්ථික සමාජ දේශපාලට ප්‍රශ්න වගේම ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේරටේ ප්‍රධාන මාර්තුකාවක්. ඔබ හිතන්න කොලම අපාධ කොට්ටාසයමගේ නත්තන කොටු ගත්ත මාකන්දුරේ මදූෂ්‍ය. හෝමක්ද ආරගෙනයාරකට පොලිසි ස්තරා වැඩිතිල යන කල්ලිය. අදරත්යේ අපරද කරු නිැල්ලේ කවුරු විඩිදිපතික හොයාගන්න බෑ. මකන්දුුරේ මදුුෂ ඝාතනය කර හ පාතාල කල්ලි හෝමොනයක් මෝ මෙ රට පුරවසිත් අපටේ කදාගනෑ. හබයි එහෙව කරමු කළම අපාධ කොට්ටාසය. කංචපානීව උසාවිදාාලා කංචිපානිව බන්ධනාගාර ගත කල්ලා කංචිපාට අච්චූන. හැබයි කංචිපානී කෙලින්ම ඇරස්කරට පස්සේ නිදාස්කරට පස්සේ යන්න මන්නාරමට. රජ පුද්්‍යාන් පැල් ට. ිග සුර සල ල් ස න හැජ කියවා. මේරට ප්‍රබල අප රාජකරුව පනලයනවා. බන්න නාගර මත් අරග දු දුක් ිනිස්ස ස ඩ දා ්‍රස්ත නත් ල හැබැයි. අවියා ති්‍යාගත් මිනිස්සු ජාවාරල සම්බන්ධයන සැකර ිනිස්ස අිකර ප බිල්ල න්න ඉන්ද ට කද පි න්න ජ ද්‍ය ස ද ද . පෝස්්ටරයා කරගෙන පෝෂ්ට කත්දදාාලා ෙේස් පුක්කේ මොනාර් ශාක ර ස ට අත්ත ඩ ගන්නවා ඇේ චි පා රටින් පැලන ම දන්නෙ න. පස්කුරහරේ ඉන්දයාාවන්ගේ කියන ගහනවායි කියලා රාජ්‍ය පුද්‍යන් සෙනියන්ට. එක අපි රට පැහදිල කිනවා ජාති ආරක්ෂ සම්බන්ධෙන් ප්‍රශ්ිල තියනවා එකකෙද ඒ සම්බන්ධෙන් ආආන්ඩු මදගත්වීම කරන්න ඕන මෙරදේ පුරවදසියන් යාරක්ෂ අතහකරන ගෞරු කරනබරි ආඩුව. රාජ්‍ය බුද්ධයන් සේචට තත් අපට කොමටද. එමනිසා. දේශපාල වශයෙන් ආර්ථික වශයෙන්, සාමාජී වශයෙන්, ආරක්ෂා වශයෙන් මේරතේ පුරවශ්‍යයන් ජීවිතතාම ආරක්ෂාව වෙලා නෑ කියන කතාත් අපිවස්සයට මතක් කරමින් මෙමාස්සකච්ඡාවට ඔබ උතුමා සාාවගගේ සම ස්තුතිවන්දෙන් මනියාහට වෙනවා බොම ස්තුසි මද මවස්ථාව අපට ස ලබාදීම සම්බන්ධ. ම නැති. දැන් ැතිවරණයක් මේ වෙලාවෙේ රටයඉන්න පුරවැැස්ු ඉල්ලුවනෑ පැහැදිලියම්. අරගලකරුව ඉල්ලුවේ මේ රට සිිස්ටම් චේන්ජ එක. එතකොට සිිස්ටම් චේන්ජක වෙනුවට නැවත සුපුරදු පරිදි මේගොල්ලෝ දේශපාලන සූදුව පටන්ගරන්තිනව ජනතාව රවට්ටන්. පැදිලිද ජනත මොකදනිේ.